අපි මේ තාවකාලික මේ පිහිටපුවල අන්තර්කාලීන ආණ්ඩුව පිහිටෙව්වේ දිගටම ගෙනියන්න නෙමෙයි. මේ රට තිබිච්ච තත් ආර්ථික කඩම් කරලා මිනිස්සුන්ට එපා වෙලා තිබ්බේ. ඒක හරියට කාන්තාරේ ඉන්න මිනිස්සුන්ට වතුර පොදක් දුන්නා වගේ තමයි මහින්ද මහත්තයා වගමැති කරේ. ඒ නිසා මේක තාවකාලිකව අපි පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. ජනතා ජයග්‍රහණයකින් අපි ආණ්ඩුව පිහිටවල ඒ රටේ අවශ්‍ය ආර්ථික පසුබිම හා රටේ සංවර්ධන වැඩපිළිවෙල ජනතාවට බරක් නොවන දෙයක් රට ආණ්ඩුවක් බවට පත් කරන්න තමයි අපි බලපෑ. අද මේ කොළඹට එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වයින් කළා. සජිත් මහත්තයාට අගමැති මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දෙන්න කියලා. ඉතින් ඒක හොඳයි. මොකද අවුරුදු ගානකට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් වෙනවා නම් ඒක හොඳයි. දැන් එක්සත් ජාතික පක්ෂය පහුගිය දවස්වල දිවුරු ප්‍රකාශ කරත්ත කොච්චරද ඉන්නවයි කියලා දවසෙන් දවස මාධ්‍ය ප්‍රකාශ කරා. ඒ කියපු අය ඊයේ අමාත්‍ය ධූර බාරගත්තා. ඒ නිසා ඔය අස්සම් කරපු කී දෙනෙක් හෙට වෙනකොට අපේ ආණ්ඩුවේ අමිතිකම් අරගෙන කටයුතු කරයිද කියලා බලා ගන්න පුළුවන්. මිල සූත්‍ර පිළිබඳව හා පරිමේ රටේ ඉදිරි කටයුතු පිළිබඳව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් රටට ජාති අමතල කතාවෙදී එතුමා ප්‍රකාශ කරයි. ඒ නිසා රටට අවශ්‍ය කරන රටේ ජනතාව බලාපොරොත්තු වන රට බිහි කිරීම සඳහා ආරම්භයක් තමයි මේ කවක්වාඩු තුල ගන්නෙ. යම් මේකින් මහින්ද මහත්තයා දිගටම හිටියොත් මේ මහින්ද මහත්තයා දිගටම ඉන්නවා මේ කාලේ අපි පාර්ලිමේන්තු ඉසුරු ආරණකම්. ඒ කාල සීමාව තුළ දැන් අද එක්සත් ජාතික පක්ෂය තුළ මතවාදයක් තියෙනවා විපක්ෂ නායක ධූරයට සජිත් ප්‍රේමදාස මහත්තයා පත් කරන්න කියලා. ඒ වගේම දෙමළ සන්ධානයේ ඉන්න ඒගොල්ලන්ට විපක්ෂ නායකකම තියෙන්න ඕනි කියලා. ඒක ඒගොල්ලන් ඒ ප්‍රශ්නේ විසඳාගෙන ඉදිරියට එයි ඉදිරි දින කීපය තුළ. අපි ලබන අවුරුද්ද 2019 වෙනකොට අපි සූදානම් වෙන්නේ. එතකොට අපි ජනාධිපතිවරණයට යන්න පුළුවන්. අපි බලමු මේ වෙලාව වෙනකොට අපි පක්ෂයක් හැටියට තීන්දුව කරන්නේ අපි මේ මොහොත අත්ගහුවා කියලා අමුඩ ගහන්න ඕනේ නැහැ නේ.